අපේ ජාර්තිකතාව අයිබන් හැම කෙනටම සුම අත්තලක් ප්‍රාර්ථනා කරනවා මීට දවසකටෙක ටලින් එලිච්ච නත්තලත් එෙක් ඉතින් අල්ිට ි්ි වැඩසරහනේ අපි නත්තල ගැත් ට මතක ඇති ගියවරුද්දේ නත්තල් කාලෙදි කතා කලා විිශේෂෙන් බැත්තුලහෙම කිතුතුමන් උපදිනකොට අපේ රට හිටිය රජතුමන් කවුද කියලා තිබිච්ච යම්කිසි ආකාරක පට ලැවිල්ලක් අපි ලෙහෙලා දුන්නා එතකොට ලංකාවේ මොනවගේ කාල සමයදද මොන වගේ මොන විදිහ ලංකාවදද තිබුණ කියන එක අපේ පුරාවිද්‍යා හිතයේ තිහාස වේෂ යස්සේ අපේ මහච රට්ශෝම න්න ොට පැදිලි කර එම වැඩටසටහ දැකමුණ ති කෙනෙක් න්න නම් හොබට පුළුවන්ගේ වැඩසහනේ යලිත් ප්‍රතිග්‍රහණය කරනගන්න අපේ තිස් නමවෙනි වැඩසටහනේ පලවෙනි කොටස තිස් නම්වෙනි වැඩසරහන පළවෙනි කොටස එතකොට ඒ ගිය දෙසැම්බරේ නත්තල කිට්ටුව කරපු වැඩසටහන තිස්නමේ වෙනකොට මේ නත්තල ිවරචැහැටිය අපි කරන වැඩසටහන අසු නමේ බවට පත් වෙලා ති වැඩසහ නසු නමයක් අපි ඔබත් එක්ක මේ සාකච්ාාව නිරත වෙලා තියෙනවා ඉතින් අපි හෙනං අපේ වැඩසරහන්ට පිමිසමූ සුබුරුදු විදිහටම අපට ලෙබච්ච ප්‍රශ්නෝස්සේ අප අප මුල් අඩහෝරාව ගත කරමු අපිට දිිපිමගෙනුත් ඔබට පුුවන් ප්‍රශ්නයොමුරන්න අපි ඔබට සහරව ඔබට කරන්න පුල බින්දුව එක එකයි දෙකයි පනු පහහි තිස්තුන හැතුන ින්දුුව එක එකයි දෙකයි පනස් පහහිතිස්තුන හැතුටන නැත්ත අපට ඊමල් මාර්ගෙන්ට ප්‍රශ්නයවන වනන් අප YouTube චනලේ තියන ිස්කපනල වැඩසහන ඩිස්කපෂන්ල මයිල් පලවෙලා තියෙනවා. එහම ැත මේ ොහොතේ පේස්බුක් කඩවිිය ගහිල්ලා හි යෙන ැනර පල්ල ඇ හරි ය කොයියා කරනුත්තෙවඩ පුලන් එහම නැත්තන් තැල් පෙට්ිය විස්සයි හතලිස් පහ කොබ ැල් පටේ විස හතලිස් පහොඹ කියන ලිපිනයටට අල්ලිමිට ඩිස්්‍රි වස හන්ට ප්‍රශ්නය වන්න පුුවන් ඒ ආකාරයෙන් අපිටඒවල තියෙනවා නිවන්දම සමිත හිමි කියලා ස්වාමින්න් වහන්සේ නමක් මේ නිවන්දම ජායල නිවන්දම ප්‍රදේශයේ ස්වාමින්න් වහන්සේ නවක් උන්වහන්සේ ප්‍රශ්න ලති මහචාර්තුමන එහිඒ ප්‍රශ්නයක් තයි මං සංශිප්තවය ප්‍රශ්නය කියන්න මේ රුවන්වැලි සෑමල්ලේ රුවන්වැලියට වැැඳගෙන ඉන්න රජතුමෙකුගේ පිළිමයක් තියෙනවානේ මේ පිළිමය ඔබතුමත් සඳහන් කරා මේ දුටුගැමටු රජතුමාගේ නෙමේ බාධිකාභ්‍යරජතුමාගේ කියලා දැන් මෙච්චර මහන්සි වෙලා රුවන් වලි සෑ හදපුූ දුටු ගැමුණු රජුරුවන්ගේ පිළිමයක් එතන හදන්නේ නැතුව මොන ඒකට දෙස භාතිකාබේ රජතුමාගේක් කොතන හැදුවේ. ස්වාමින්න් වහසේ හලතින ඒ ප්‍රශ්නේ මේකයන රුවන් ප්‍රශ්නයක්ඒ ප්‍රශන කීපයක් හලතින උන්වහන්සේ ස්වාමීන් වහන්ස මේ දුටු ගැමුණ රජතුමාගේ ප්‍රතිමාවක් හදන්න නැතුව. භාතිකාබය රජතුමාගේ ප්‍රතිමාවක් එතන හදන්ඩ හේතුව හැටියට බොහන්සේකට හේතු අහල් තිබුණ වගේම ඒ ප්‍රතිමාව භාතිකාබේ රජුගේ කියලා කියන්නේ කොහොමද කියලා තුන් වහන්සේ හ. එතො රැත්තෙම ඒ ප්‍රතිමාව යට පාදම ගල්ලව ලින්කරපු ප්‍රතිමාවක්ඒ ප්‍රතිමාව පාදම මේ බාතික තිස කියන නම කොටා තියනවා. තේනිසාපි දන්නවා මේ භාතිකාබය රජුතුමායි කියලා. එතකොට ස්වාමින්න් වහන්ස අප මේ වැඩසටහනකත් අපි කතා කලා මේ භාතිකාබේ රජතුමා රුවන්වලිසෑය වෙනුවෙන් විශාල පූජාවක් කළ බව වන්සකතාවල සඳහන් වෙනවා. භාතිකාබේ රජතුමාගේ පාලන කාලේ එක්තර අවස්ථාවක විශාල නියංසායක් ඇති වුණා. මේකට බලපෑවේ වැස්ස හිගවීම අපි දන්නවා. ලංකාවට හිටපු ගමන් ඒවාගේ විශාල නියංකාලල්ලලට මූුණ දෙන්න වෙනවා බොහෝ වෙලාවට අත්ලාන්තික් සාගරය හරහා එන නොයකුත් උනුසුම් වයිුරැලි දියදියඒ වගේ ඔය අපි දන්නවා එල් නිනෝවගේ සිද්ධිතියනවා ඇති ඒවා බලපෑමෙන් අපිට ඉ්‍යියංසායවල් ඇති වවා දැන් අපි හොඳට දන්න දෙයක් තමයි හම්බන්තට දිස්ත්‍රික්යට එක න්නේ දකුණු පලාාතටත් අවුරුදු කිහිපේකට සැරයක් එහම ලොකු නියංසායක් එනවා. ඒ ඉතිහාන්සේ ර්තාාවවෙල තිවන බැමිනිිටිය හය කියලා එතකොට මේ බාතිකාබේ රජතුමාගේ කාලෙ ආපූම මෙමගේ ලොකු පායන කාලෙක දී රජතුමාට පෙනුනම් හඟාකු පැහැදිලි දෙයක් තමයි කෘෂිකරමය අඩ පන වෙනවා මොකද වගා කටයුතු කරගන්න බැරිවෙනවානේ ජලය හිකිගේයාම ප්‍රධාන ජලාශවල ජලය වාශ්පවෙලා යනවා එතකොට පස්ස ඕනොට වැඩිය ව්‍යලිභාවේට පත්වෙනවා එතකොට ඒගේ වඋනාාට පස්සේ ගොවිතැන් දැන් අපේ රටේ ප්‍රධානතම ජීවනා ලියවුනේ ඉතිහාසේ පුොරාම ක්‍රෘෂ්ිකර්මාන්තය එතකොට බොහෝ වෙලාවට සාමාන්‍ය ගැමිියෝ හෙන් ගොවිතැන්වල යෙදනා සමහර දෙෙන තෙත් ගොවිතැන්වල එකන කුඹුරු ගොවිතැංවල යෙදනා. එකොට මේ කුඹුරු හේන්වලට නං වර්ෂාජලය ති දන්න මහකන්නේ පටන්ගන්නකොට ම කන්නේ මෝසම් සුලං එනකොට. අපේ ගොවියෝ කැලෑ කපලා ගිනිතියලා මේ හෙන් කොටන්ඩ ලෑස්ති වෙනවා. ඉති අපේ හේන් වගේම ලොකු වැඩකොටසක් කැරුණා මේ කුඹුරු ගොවි තැනෙනුත් විශාල අපි නිෂ්පාදනයක් කළ ඉතින් නියන්ගයක් කාවට පස්සේ කෘෂිකරමය බිඳ වැට නොය එක කියන එක අපිට හඬ දෙයක් නෙමේ. එතකොට රටේ ප්‍රධාන ජීවනාලිය වෙන්නේ කෘෂිකරමය උනහම රජ්ජුරෝ වග කියයන්නවා මේ කෘෂිකර්මය පවත්වාගෙන යන්ඩමකද එක පැත්තකින් මිනිසුන්ගේ ජීවනවෘත්තිය මිනිසුන්ට ආහාර භෝගෝන සහර අවස්ථාවල අපි මේ රැටිින් අපනයිනය කරල තියෙනවා දා්‍යවරල ඇතුර ඒක එක විතිහෙන් ආර්ථිකයට සාධකයක් වෙනෝ මේ ඔක්කෝම නිසා රජු වගකිව්වා කෘෂිකරමය මනා ලෙස පවත්තාගෙන ඒ එකන දස දහස් ගනම් වැවූහෙම හදළ තියෙන රජවරු නද ඇල්ල මාර්ග හැදවා බිසෝකුටු දියුණු කර්ඩ රාජ්‍යදායමය දුව ඇති මේවාගේ මේරටේ කෘෂිකර්මය මැනවින් ආරක්ෂා කරගණඩ හැම පාලකයෙක්ම තමන්ගේ ආවධානය යොමු කල්ලා තියනවා. ඉති දැම භාතිකාභේ රජතුමාගේ කාලයේදීමේ ලොකු පායන කාලයක් ආවාම රජජුරුව මොකද කළේ මේක මේ වගේ දේකට ඉතින් කරන්් දෙකු නෑ ති වස් නෑ කල මො ර ද ලන පුළුවන් ඉතින් ඔය වල්ලා ුලු ඇද නෑවිල්ලා රස හ ෘත්තිම වැසි හදන්ඩ පුලුවන් ද ඒකාලෙමක් තිබු නැනැහැ ඉතින් ඒගොල්ලු කළේම කක්ද රජු විශාල පූජාවක් ලැස්ති කලා මේ රුවන් වැලි මහස ඇයට ලැස්ති කරලා මේ සමර්විට රජුගේ රාජස්භාවය හිටපු රාජකීය නක්ෂස්ත්‍රවේද ෙම කියන් ඩ ඇති දැන් මේ විදිහටයි වෙන්නේ මේ විදිහෙට මේ සුලං රටා මාරුවයනවා මේ ග්‍රහතාරකා මෙහෙම යනවා එනිසා ස්වාමීණ මේ කාල වෙනට වැස්සක් බලාපොරොත්තු ෙන්ඩ පුලුවන් මොකද ඒ දැනුම් අපේ ර න ැල දැනුමතිබුණ විතරක් නෙම හිදුමරහතන් වහන්සේ වැඩම කරන වෙලා වේ ආපු දරජ්ජුරු එතන ගියාණි රජ්ජුරු ගහාම එතනට වැඩ ආපු පිරිසාතර මේ භූකම්පන ගැන දන්න විද්‍යාඥයෝොත් ඇවිල්ල හිටියයි කියලා කියනයි කැන සිස්මික් සයින්ටිස්ලා අද සස්මි කන පොළවේම්ප කම්පනයන්තේරුන් ගන්න තු මේ රජකය ගෝමස් හම කියන්නේ එම කියනකොම දකොල්ොම මයි කියලා එක සඳහන් කල තිය නේ වන්සකත අවිත්‍යය නවානයකම ඒ භූකම්පන ගැන දන්න අයත් හිටියයි කියලා ඉතින් මේ මේකන් අපට පේනවා අපට අපේ දැනුම මහ විසාලයි හරේ? මහරියටම මෝලාස්්‍රය කියන්නන් ඒ විස්තරේ තියෙනස එක උපටාදක්වන්නගේ සීස්මික් සයින්ටිස් ආවයි කියනෙක ගල අපටේ දැනුම තිබුණාදම රුවන් වලිසයි හතරවටේ විශාල ගල්කන හතරක් ඉන්දවයි කියල කියන ඉන්ද්‍ර කියීල හතරක්ට පස් ඒ ඔක්කම අකුණු සන්නයක හැටියට පාචිර ද යපස්තම් ගන කතාරන්න අවසානයේද ඒ අසාර්ථක වනකොට තමයි ු පස්තම්බේ ජැල්ලා ැර වැද හිට. සුප ආරක්ෂ ඉති ඒනිසා මේ ස්थිති විද්‍යතය එෙම නැත්තං ඔය සිස්මික් පොළවේ තියන භූකම්පන පිළිබන්ඳව. ඒ දැනුමේරට බොහ කාලෙකින්දල තිබුණ. ති මංකිවේ භාතිකාබය රජුරන්ට මේවාගේ විද්‍යාඥෝ නක්ෂස්ත්‍රය හස ගැනදන්නයි කන්ඩඇති ස්වාමීණි ඔබහන්සේ මෙහම දෙයක් කරන්න ජනතාවගේ තියෙන මේ නොසන්සුම්භාවය සංසුන් කරගැන් ඕන. මේ ඉ ඔබ හන්සේ හම පූජාවක් පවත්තන්න මේ ආශිරවාදය ඉල්ලන්ඩ මමෙත් මහතූපෙන් කෙල හෙම කියන්න්න ඇති උපදෙස්තට තින් රජුරු විශාල පූජාවක් ලැස්ති කලා ඒ පූජාවේ එක දෙයක් තම භාරයක් රජ්ජුර වනේ අ රුවන් වැලිසාය පබලුවලින් හනයියිලා කලා ටසේ විස්තර තින බාතිකාබය රජ්ජුරෝ මල්ලුවේ වැදහොත්ත නිදාගෙන හිටියයයි කියල වහිනකක් නැගි ඉින්නේෙ නෑ කියලා එතකොට ඊට පස්සේ වර්ෂාව ආවාය වර්ෂය වැටුනා අය කේ රජ්ජුරු අපිදන්න පාවාල ජාලාගේෙන්ට රෝමාණක දේශයට ලුගේ ඉදි මේ විශාල පින්කම මේ විශාල ප්‍රාතිහාරයක් වැනි දේ කටයුත්ත කරපු නිසා රජ්ජුරෝ සහ රුවන්වෙලි සෑය අතරතියන සම්බන්ධතාව ජනමතකය තුළ සෑහෙන කාලයක් තිබුණා මෙන්න මේ ප්‍රතිඵලය නිසාත් තමයි ස්වාමින්න් වහන්ස භාතිකාබේ රජත්තුමාගේ ප්‍රතිමාවක් මේ රුවන්ස් වැලිසෑ මලුවේ නිර්මාණය කරන්නට ඇත්තේ කියන එක ඉතිහාසෙක්නින් සහ පුරාවිද්‍යානයගේ අදහසුවෙනවා. එනිසා සහර අවස්ථාවල බොහෝ දෙනා මේ ඒ රූපය දුට ගැබුණු රජතුමාගේ රූපයයි කියලා පාලකංව පවා. පද්දල කියනවා සුදුසුන සමල ඉස්කොල් මයි වර්ගෙන ගහ මත් දක න දුට ම ර ජර තමයි ගල කොටල ති දුටම රජු මම හිතම හිතනක සාධරනයමද මේ වගේ විශාල ස්තූපකර්මාන්තයක් කරන්ඩ මූලිකත්යක ගතගගේ කියලා ේ ජීව කාල අදකින් තියන ද දතින සල්ලිපිවල ලිස්්කම ගහන්න දැ න්න කටියගෙන ටගෙන ඉ අර මෙම නමස්කාර ියුවෙන් සිටින ික් කාදනය වෙච්ච පිළිමයක් තියෙනවායි මල්ලුවේ ඒ භාතිකාබය රජතුමාගේ කියලා අපි තරුවන්ට උගන්නන් ඩෝන ඒ වගේ අපි ගුරු මහත්මන මහත්මන් ඒස්ථානයට දරුව අරං ගනවනම් අං හිතනවා භාතිකාබය රජතුමා රුවන්වලිස ඒ කරපු පූජාව ගැනත් එතුමාගේ කාලේ රෝමාණුක දේශයට රෝමේට් පබලුගේ තානපතිවරු ගිය කාරණය ගැනත් පැහැදිලි කල්ල දෙනවනම් දරුවන්ට තමන්ගේ ඉතිහාසය ගැන ලොක හැමීමක් ආඩම්බරයක් ඇතිවේ කියනයකයි අපේ විශ්වාසය පවාජාලා ගයන කතාගරෙස අප හට හට පස්වන වැඩස සරහ හැට පස්සුවෙන වැටස අපි දම අ සස ගනන් න න ඇති අපි හුඟක් කිස්සරල කතා කරල්ලා තියෙනවා ඇතකොට අපේ මේ ස්වාමීන් වහන්සේ නිවන්ධම ස්වාමින්න් වහන්සේට පැහැදිල්ලි ඇති ඒවි දිහයි කියලා ඊළගට උන්වහන්සේ කියලා තිබුණාේතු තිවන්ක පිළිමගේ තියෙන චිත්‍රවල රාජක කියගේ ඇඳුම් පිළිබිම්ඹ වෙනවාද කියලා. ඉතිං බොහෝ වෙලාවට අපේ රජවරු බෝධි සත්වරු හැටියේටයි පෙන සිටි අප න්න බඳදුලු ටැම්ලිපිය මේ ලංකාවේ බෝධි සත්වවරයක් ඇරෙන්ඩ වෙන කෙනෙකුට රජකරඩ බෑයි කියලා ප්‍රකාශයක් තියෙනවා. ති බෝධිසත්ත්වරු කියන කට්ටියගේ ප්‍රතිමා ලක්‍ෂණ දිහා බැලු හම අපි මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාාවට තියනවා අවලෝි තේශවර බෝධිසත්ව ප්‍රතිමා අපට තියනවා ඇති රජෙක් බෝධිසත්වරේ කැටට සැලකුවනං සමහර විට රජවරු ඒ බෝධිසත්වවරුන්ගේ ඇඳුම් ඒ විදිහෙට ප්‍රතිමා කලාවේ සාහිත්‍යය විස්තරවල්ල තියෙන නොයකුත් ඇඳුම් ඒවා පරජවරු පරිහරණය කරන්න ඇති ඉති ඇත්තෙම අපි එක දවසක කඳවුරු සිරිත ගැන මතක් කලා ඒ කඳවුරු සිරිතේ සඳහන් කරල තියෙන රජ්ජුරු ඒ සතියේ එක එක දිනවල අඳන ඇඳුමේ පාට වර්ගයේ නැකත් සම්බන්ධයෙන් ඒ සුභ මුහෘර්ථ තීර්ත දිහා බලලා රජ්ජුරු ඇඳු මේේ පාට වෙනස් කරන හැටි ගැන කදිම විස්තරයක් කඳුරු සිරිතේ තියනවා ඇති මේවා බොහොම සවිස්තරාත්මකයි ලොකු දැනුමක් මෙවැ ඇතුළිත් තියෙනවා. ඉතින් ඇත්තෙන්ම උන්වහන්සේ සඳහන් කරාවගේ අප නිවන්ධම හාමුදුරු මේ රජ ඇඳුමයි බෝධි සත්ව ඇඳුමයි අතර ලොකු සමානතාවක් තිබිච්ච බව අපට පේනො මේ භාතිකාබය රජතුමාගේ ප්‍රතිමාව බැලූහම භාතිකාබෙරජතුමාගේ ප්‍රතිමාව ඇරුණහම අපට තව ප්‍රතිමා දෙක් තියන රජවරුන්ගේ කියලා නිශ්චිත කරන්න පුුවන්. එකක් සිරීපාදය යනකොට ය බගවාලන කිය ගල්ගුහක් කම්බෙනවා බගවාලන මංක ගිලි ලේ පැත්තිෙන් ගි පුර පැත්ති පටගත් ගත් යනම බලන්න ලගන්න පුළම් ගවාලන බගවාලනේ තියෙනවා කීර්ති්‍රී නිෂංක මල්ල රජත්තුමා වින් ලියපු කුඩා සෙල්ලිපියක් ඒ වගේම එතන ඇඳලා තියෙනවාීතිශවී නිෂංක මල්ල රජරන්ගේ රූපේ කෙල්ලා මේ එතන යටින් ලියල්ල තියෙනවා චක්‍රවර්තිය නිෂංක මල්ල මේ සිරිපාවන් දෙන්නේ මෙහෙමයි කියලා. එතවට එතන අපි දන්නවා මේ රජකවේ රූපයක් තියෙන්න්න කෙළේ වගේම දඹළු විහාරයේ එක ගුහාාවක කීර්තිස්්‍රී රාජිසිංහ රජතුමාගේ ප්‍රතිමාවක් නැල ල තියෙනවා ඇති ඒ කාලිවෙෙන කොටන අර දකුණු වින්දියානු ආභහසය අපට හුඟක් ලැබු නාෑ තකට හඟක් වෙලාවට දකුණු ඉන්දියානු ප්‍රභුවරුන්ගේ නායකරවංශික ප්‍රභුවරුන්ගේ ඇඳුම් තමයි ඒකාල රජවරුන්ගේ ඇඳුම් ඇැටිට අපට පේන්නේ. එනිසා අපට ඒකෙන් ලොකු අපේ සම්ප්‍රදාය පෙළවන්ඳ අදහසක් ගන්න ආමාරුයි. නමුත් භාතිකාභේ රජතුමාගේත් එවගේම ඒ තම ගත හොඳ මනුරද ර එකතමයි හොඳම නිදර්ශහිට පිළි සාහ එක ඇඳුම් අරම ඇඳගෙනඉන්න හැටි ඉතින් මේ බෝධිසත්ව රූපයි රජරූපයි අතර තියෙන ඇත්තම ලංකාවවිතිෙන හුඟක් ප්‍රතිමා රජරූප කෙලකවට බෝධි සත්ව ප්‍රතිමා මේ ඔය භාතිකාබය රජතුමාගේ නමිය යටින් ලියලතියෙන නිසා අපි දන්නවා එක භාතිකාබේ ගේ කිය හරි අප ඊල්ලක ප්‍රශ්නයට න්ෙස ලබට පුංචි මතක්කරීම කීපයක් කරන්න තිනවා එතමයි අපේ සීගරි ගමන අපි ලබනවරුද්දේ සිදු කරන කීප විටක් සිදු කරන්න බලාපොරොත්තුයෙනවා අයිතිං ඒහින්ද ඔබ මහචරය රාජ් සොමදවැැන් සමඟ සීගිරිය දවසක් ගත කරන්න කැමතිනම්. ඔබ සියලු පහසුවං සහිතව අපි එක්කං ගන්න සූදානම් කෑම බීම ප්‍රහණ පසකං සියල්ලම සමඟ ඉතිං ඔබට පුළුවන් අප ඔබ කි ඇති අපේ පාණ බෙසරහන්න ලපේ පිල්ිබඳ සහන් පවා ගෙනැ බ රූෂටන් පවා ඔබ පුළුවන් අපට කාර්යාලයවෙලාවක බිඳවා එක එකයි දෙකයි පන ඇත්තඇවැයි අසුව කියන දුර්කතනම් කෙර කතා කරන මේ youtube බල්ලකටන මෙතන පල වවා දුකතනයට කරන න බිඳුව එක එකයි දෙකයි පනා හැත්තඇවැයි අසුවට කතා කරන්න නැත්තං අප අපි සබධ කරන්න පුළන් අනිකුත් සියලු මාර්ගෝස්සේ අපිට අප අපෙන් ඒ ගැන විමසන්න පුළුවන් ඒකම ඉදිරි අවුරුද් දෙරිත් අපි වෙන දගේම අපි අනුග්‍රහය දක්වන අපිට පහසුකං සපයන උදවියගෙන් අපි උදවිය සහ ඔබත් එහෙම බලාපොරොත් වෙන න ඔවුන් වගේ අපි එක් මේ ගමන යන්න අපට උදව්පදව කරන අපි බොහො මාදරින් ඒවත් භාරගන්න කැමති ඉතින් මේ දුරකතනම් කැන් ඔස්සේ ඒ පිළිබඳව සම්බන්තාවය නුත් ඇතිකර ගන්න පුුවන් දැන් අපේ මහචාර්යතුමා මේ රුවන් වැලිසෑය සහ භාතිගාභය රජතුමා ගැන කතා කරපු හින්දා අපි අපේ දැන් අදසුනම් වෙනි වැඩසරහන අපේ තිස්සත්වෙනි වැඩසරහන ඉඳලා හතලිස් දෙවැනි වැඩසරහන දක්වා වගේ වැඩස්තහන් මාලාවක්ම අපි රුවන්වලි සෑ ගැන ස කතා කල් තියවා. ඒ ගැන හරියට මවුරුද්දකට කලින් ගිය ගියවුරුද්ද දෙසැම්බ රන්තිමසා ජනවාරි අතර කාලය තුළ තමයි අපි රුවන් වලි සෑය පිළිබඳව අප මහස්තුූපේ පිබඳව අපි කතා ාහකරේ වැඩසණන් කීපයක් ම අපයේ පිබඳව කතාාකර ඉතින් අපි බලාපපුරොත්වය නවා ඉදිරි වසරයේදී පුළුවන්ගුණොත් ඒ රුවන් වලි සෑ පමණක් නෙමේ අන්ුරාධපුර පුරාවිද්‍යා පරිශ්‍රයේ. ඒග බ වෙන්ුවෙන් මට පහනක් ගේ අපි ඊළඟ ප්‍රශ්නයට උමේ මස දැන්ේ අර් දෙබටගල් ගැහුවගේ වැඩ කිය සති කරලාේ ධර්මදාතුව වෙලෙන්ෙ කරන්න ඇවිල් මේ ධර්මදාතුව ගැන පැහදිිරානේ හැබයි ඒ පැහැදිලිකරත් පැහදිලි නොවිච්චය තින්න. න පහැදිි තැන් මතු කල තිබස අප පයි පොඩ්ඩක් එකඒ ගන මංගහිතන් ඒවාි නිරාගරන කල දුන්නට හොඳයි කියලා හිදෙනවා මට මටත් හොඟක් දෙනා අහල්ලා තිබුණ පැහැදිලි කර ගැනීම සඳහා. ඉ ඔබ කිවා මොගක් සමහරයගේ අදහස් තිබුණය ප්‍රතිවිරෝධය අය මේ ය ධර්මතාතුව ත්‍රපිටගේ ගත්ත නැත්ත ගල අමර ප්‍රශ්න කල හම ඉති මංහිතන්නේ නුවන් මේක බුදුදහම සහ ශාසන ඉතිහාසය පිළිබඳ ප්‍රශ්නයක් නිසා මේකට කවරහර උත්තර දෙනවනම් එහම ප්‍රාමාණික ඒ පිළිබඳ විශේෂක්ඥයෙක්. ඒ එකට උත්තර දෙනක වඩා හොඳයි අපි අපි මතක් කලේ මේ ඉතිහාස කතාව කතාකරගෙන යන අතරතුර මේ සිලාකාල රයතුමාගේ කාලයේදී කසීරට ගිය වෙලෙන්දෙක් මේ ධර්මදාාතුව මෙ මේ අරජෙන ආවයි කියලා එත සහරමහත්තුරු හල තිබුණන ධර්මධාතුව ගැනනි බාන්්ඩයක්ද මොකක්ද කියලා අදත් අද වෙනකොටත් එක මහත් මේ කහල තිබුණා අප පිළියන්දලින් අපේ හිතවත් නන්ද සිරිමහත්මය ආල තිබුණා මේ ධර්මදාාතුව මේ ලියල ගෙනාපු එකක්ඒ වගේ නොක්නොක ප්‍ර්න එතේ ඒනිසා මම ඒක අප අපට ගෙනපුවා බිලෝනට බෞතික කාරණ අතිනවන බෝධන් වහන්සේ බෞතිකවරට ෞ දළදා වහන්සේ බෞතිකව ගෙනවන්නවා. ඉතින් ඒ නිසා මේක ත්‍රිපිටකේට වැදගත්ත ැත්ේ ඇයි ඒවම ඔක්කු ඒව ධර්මකාරණ ඉ මම මේ වෙලාවි මේ වැඩසටහනය අපි ඉතිහාසේ ගැන කතා කරන වැඩසටහනක් නිසා අපි අපේ මාවත අපි නිවැරදිව හඳුනාගෙන නාබිගත වෙලා ඉදිරිට ය යුතු එක හර මහ ත බ ම්ොක්ක ගුල්ලන්න පුලු ො න්ුව නිි අනිත්තගේ වතුල තියෙන දෙවල් අපි කතා කරන්න යන්න නෑ ඉගැන විසේසක්ඥෝක කර්ඩුවන ඉති අහල තියනවා ඉ්‍රපිකට වැදගත්තේ නැති හතු එකේගය එහෙම කියන ඇති නවත් මදන්න විදිහට නං අරිය පරයේෂන සූත්‍රය මහාකාශ පිහිමියන් බුදුරජාණන් වහන්සේ මහාපරි නිර්වාණය සිද්ධ වෙච්ච වෙලාවේ අර අටක් එක ඇවිදගෙන පාරය නකොට ඒත හෙහිටපු බුඩ්ඩ පබ්ජිත වයසටක හිල්ලා මහනවෙච්චා මදුර කෙනෙක් නොගැලපෙන වචනයක්ක්කිවයි කියලා අපි හය පන්තිී තියගෙන ගෙන තියෙනවානේ හරි මොකට දෝයට කර්තර කරපුගෙනනම අපත් වනහම අපි මොකොට දුක් වෙන්නේ ගැන සතුට වෙන්ඩෝනන අපි හමල නීති දල අපි පාලන කරන්නන කිය හ කියල ඉදංගෝකප්පති ඉදංගෝන්න කප්පති. කැපයි නොකැපයි කියල ගේ පෙක් ගැ මුකොට දෙයා නැතිවුණ හම දුක්වෙන්න කියපු වෙලා වේ අරය පරේෂණ සූත්‍රයේ පැහැදිලිව කියන දෙයක්ත්තමයි. කාශපහාමුදුරු අපි දන්න බුදුරායන් වහන්සේගේ තාම සමීපව හිටපු මහාතෙරනමක් මහාකාශ පහා මුදුරු කරන ප්‍රකාශය. සූත්‍ර තියනවා එක එක වචනයක් මංකයන්න්නමක දෙක මට අයිති දෙයක් නෙම කතා කරන එක එක ආගම පිළිබඳ විසේ සක්ඥ කතා කරන්න ඕෝන දේවල් මේ මයන් ධම්මංච විනයංච සංගායාම ධර්මය හා විනය සංගායනා කළ යුතුයි කියලා කියනවා මිසක් තිප් පිටක දෙකක් ගැන ධර්මයයි විනයයි සංගායනා කරන් ඩෝනය කියලා කිව්ව මිසක් ඒ වෙලාවේ මහකාශ පහාමුදුරු අභිධර්ම පිටකයක් යැන සඳහන් කළේ නෑ. එතකොට අභිධර්ම පිටකය මේ ත්‍රිපිටකට එකතුවීම සම්බන්ධයෙන් විශාල සාරගර්භ ශාස්ත්‍රීය ලිපි ප්‍රමාණයක් ලේවෙලා තියෙනඒ කොහොම වෙච්චයකක්ද කොයි විදියටද ආවේ කියලා. තිය නිසා භාගයක් දන්න දැනගන්න නැතු සම්පූර්ණයෙන් දැනගැනීමෙන් තමයි අපට යමක් විග්‍රහ කරන්න පුළුවන් නිසා මේවතුළ ගැඹුරු කාරණක් තියෙනවා ඉති ඒවා ගැන ද අපේ රටේ ඉන්නවා ඉතාම වියත් භික්‍ෂූන් වහන්සේලා අපි නංගන් සඳහන් කරන්න ගයොත් අමතක වෙච්ච නංගන් තියන ස්වාමන් වහසට අගුරයක් කන නිසාම සඳහන් කරන්න යන්න නමුත් ඉතාම තාම පාණ්ඩිත්යක් තියෙන බුදු දහම ගැන ඒවාගේ අපේ මහාචාරය අසංග තිලකරත්න වගේ මේ බෞද්ධ දර්ශනය බෞද්ධ ඥානවිභාගය පිළිබඳව ඉතාම ඉහළමට්ට මේ පර්යේෂණ කරපු විද්වත්තු ඉන්න ඉතින් එතුමන්ලාගෙන් ඒ වගේ දේවල් පිළිබඳ ප්‍රශ්න අහල්ලා ඒවා නිරාකරණය කරගන්නක තමයි වඩා හොඳ අපි මෙතැන්ද සඳහන් කරේ ධර්මධාතුව කියල එකක් ගෙනවා ඉට පස් අපි අපි හිතවත් ශ්‍රාවකයෙන්ටයි ප්‍රේක්ෂකයන්ටයි පොඩි උදව්වක් කළා ධර්මධාතුව කියන එක මොකක්ද කියන එක පැහැදිලි කල්ලා දෙන්නට එතකොට ඒකද අපි කිව් මේ නාගර්ජන තුමා තමයි මේ මාධ්‍යමක දර්ශනය මූලමාධ්‍යිම එකක කාරිකා විඤ්ඥප්ති මාත්‍රතා සිද්ධිවාද මේ වගේ වාසංග වසුබන්ධු ආර්යදේව මේ වගේ චින්තනමය වශයෙන් ඉදිරිීයට ගිය අපේ ඒ සම්ප්‍රදාාය භික්ෂූන් වහන්සේලා චින්තකව හිටියා ඉති ඒ අය මේක මෙහෙම කලා ඒ අයගේ නාගාර්ජන විසින් ක්‍රති දහටක් ලිව්වා ඒ දහාටෙන් එකක් ධර්ම ධතූස්තව කියලා විග්‍රහ කල්ල තියෙනවා ඉල්ලඟට වයිපුල්ලය කියලා තියෙන අප සෙල්ලිපිල්ල වය තුඩල කියලා එක අඳුන්න ලදීලත් තියනවා ඉති අපට මේකෙන් පේනවා මේ මේ නාාර්ජුන පඩිවර්යා විසින් මූලිකත්ව අරගෙන දියුණු පවුණනු කරපු. ඒ මතවාදය තමයි මේ ලංකාවට ආවේ.. ඒ ඒ අවට පස්සේ කවරුහරි කියරන එක ත්‍රිපිටට වැද්දගත්ති නෑ කියලා ඒ වෙනම කාරණය ත්‍රිපිටගේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයහාවිනයක බුදුරජයන් වහන්සේගේ දේශනාවනයඉ ඒකට කානාාගර්ජනගේ ඇතු කරනුවම නාන කවරුතෙම කියලත් නෑ තුළු කරන්ඩේ කියලා ඒකින් ස වර්දාවටහ ගැන්ඩෙපාක බුදුරජයන් වහන්සේගේ නිර්මල ගැඹුරුදහම එසේම තියනවා ඒ ගැන මොකක්වත් වෙනසක් නැහැ. ඒ අතරතුර අපි දන්නවා සමාන්තර ඥානධාරා සමාන්තර ඥාන දහරා එනවා දැන්වන් බලන්ඩ දැන් අපි දන්නවා නිටන්යිසක් න්සක් න් මේ මේ ගුරුත්වාකර්ෂණවාදේ ඉදිරිපත් කිරීමත් සමගම සම්භාවේ බෞතික විද්‍යාව කලසිකල් ෆිසිික්ස් කියනක ඇතිවුණාන. එතන මේ කලසිකල් ෆිසික්ස් තිබ ඇති වුණනාට පස්සේ දැන් අපි තවමත් න්නේ කලසිකල් නියටෝනියන් කලසිකල් ෆිසික්ස්වල නෙේ දැගෙ හරිද දැන් අපි කොයි තරම් ඉදිරියට ගිහිල්ල තියෙනවාද මේ විද්‍යාාව නොය අදහස්තියනවා නේද ටස කොටම් පිළිබඳවන චවා තැන් කොට ෆිසික්ලන අප කොටම් ත පිඳ දැගන්න එ ඉදිරියට මේ කොන්ටම් බහතයනුත් ගිහිල්ලා ඉට වඩා දේවල් අපි අනවරනය කර නෝතාක්ෂණයහම වෙන බෞ්කයක් කරා දියුණුවම බව ාතිනානය දන් එතකොට කවුහරක යන්න පුළුවන්ද නෑ නෑ ඔය කොන්ටම්වාද අප නිවුටෝනියානුම් බෞතික විද්‍යාවට වැද්දගන්න නෑ ඒ නිෂ්පල කතාවක්නයක නේද වැද්දගත්ත නැති හේතුම වවයි ඒන මේ නිියවටන්ගේ බෞ භෞතික විද්‍යාව ක නිියටෝනිියන් කලසිකල් ෆිසිික්ස් කියන එක එක ඥාන දහරාවක්. ඊට පස්ේ ඊළංඟ කාලුවල්ුවලොහොම දියුණු ල දියුණුවෙල ඇවෙල්ලා ඊට පස්ෙි දැන් කොන්ටම් ෆිසිික්ස් කියන කොන්ටම් බෞතික විද්‍යාවට දැඟැවිල්ලායින්නවා න සහරලාව දැ නියවටන් ඒ මතවාදය ඉදිරිපත් කරපු හින්දන කාටරිතෙන්ටත් මේක ඇත්තද කියලා හොයන් ඩෝනනි කියලා ඒ ඒ ගත්තක් කට සමල්ලහට කොන්ටම්වෙන්නන්නේ කොන්ට මෙන්නන්නේ නේ. එතකොට දැන් එතකොට අපේ ආචාරය ගාමිණි පියදා සමාත්මය එතුමා මේ ප්‍රතිගුරුත් නයාය නයි දිරිපාති කරපි වැැසි මැද කල දේ ප්‍රතිගුෘත්ව නියත මේ බෞතික දෙේයක් පෙන්වා පෙන්වා එතකොට මේ වගේ එතකොට ඒ ගාමනි ආචරය ගමිනිි පියදා සමාත්ම තව ඉදිරියට ගහිල්ලා මේක තව බරසාර විදියට සනාත කරලා ලෝකය මේක දැකලා මේ පිළි අරගෙන ආපු දවසට එතකට නිවටෝනියානු බෞතික විද්‍යාවේ මූලික ධර්මයට වඩා වෙනස් සකක් කියෙනවා. ඉතිේ ඒකෙන් කවදයක්ක් නිවටන් ග ෙනම ඉතිහසෙන් කුරුටු ගේ වෙන්නන්නේ ඒක ලස්සන වැඩේස දැන් මේ පැත්තෙන් අපේ මහාචාරය ගාමිණ නියවටන්ව වෙන පැත්දකෙක් ම යනවා. ඔන්ටම් ෆිසිික්ස් ගැන කතාගන්න කට්ටිය ඒ ඒ නිියටන් තවත් තවත් ත හතික්‍රමය අතික්‍රමය කරන ඒ ගැන්න එකමද තව විදුධ පැතිවින් අතික්‍රණය කරන්න පුලුවන් කියෙන හොඳ හො සාදක්න යාන ස්රූපය ඒකයි. මේ මේ අපට ලියල්ලා එකක විදිහ අදහස් සිදිරිපත් කරලා තියෙන මහත්තුරූ මහත්මීන් හා කට්ටියය දැනගණ්ඩෝන බුදුරජාණන් වහන්සේගේ මේ දර්ශනය ඉදිරිපත් කරන කාල වෙනකට ඉන්දියාවේ තව දර්ශන වාද තිබුණන උපනිශදර්ශනය. ුදුරජාණන් වහන්සේ තමන්ගේ ධර්මය පැහැදිලි කිරීමට පාවිච්චි කරපු ඇතැම් සංකල්පතියන උපිනිෂ ධර්මය ඒගෙන කොචර ම අවශෝෂය රගත් වශෂය කරගත් දලට ජයින හාවීර. තුමාගේ දර්ශනය තුළින් උකහගත් අවිහිංසාවාදේවගේ අදහස් තියනවා. ඉති ඒනිසා ඥානමාර්ගය කියන දළුලා වැඩෙනවා. එක එකින් තවත්ක් ප්‍රතිපෝෂණය වවා. ප්‍රතිපෝෂණයවමින් තමයි ඥානමාර්ග ඉදිරියට යන්නේ. ඥානමාර්ගය ආගමක් කරගත්තායට තමයි මේ ප්‍රශ්න ති සියලු ආගම්බල හම දැන්ව මේ ක්‍රස්තිියනයාගේම පරමගස නාගුසමයික දෙක් දෙන ක්ආපු ප්‍රහහායතනකති වෙනස් නවාන් වහසේ තේ පු ප්‍රහයතනක වෙනස් කළ ඔවු ඉතින් මේ වගේ මේ වගේ තත්ව ලති දැන් මේ කතා වඩ හේතුව නුවන් දැන් අපි ධර්මධාතු උත්සව ධර්මදාාතුව වෛතුල්්‍යවාදය ගැන කතා කරහම කොට සමහරය මේකට අදහස් සිදිරිපත් කල කගුණානේ මූුණු පොතේ නො එක්තැංවල ආමේ මයි ඕ අපි ගත්තෙන නඇත්ති මේ හින්දා මේක බුද්ධාගමට පටහැනි අරෝමවයි කියලා ඉතිං එහෙම ප්‍රකෝපවෙඩ වූමනාවක් ඇත්තේ නෑ අපි දැනගත යුතු දෙයක් තියෙනවා. මිනිසුන් තමයි මේ ඥානයේ දියුණු කරලා තියන්නේ. එකක ඥාන මාර්ග ආවාම මෙවා ඥාන මාර්ග. ර්ග එ ඥානමාර්ග විභක්ති මාර්ගර ගන්න අපේ වැඩක් ඒ අපේ වැඩක්ඒ ඥානමාර්ග ඉදිරිපත් කල තියෙනෙ මනුෂ්‍යාට කිසිම ඥානමාර්ගයක් තියෙනවාද සමාජ විරෝධී ඥාන මාර්ග.ඒ මෙවනෑ මේ චින්තකයෝ අපි ගත්තොත් දුරජයන් වහන්සේගම ඊට කලින් ෘුෂබනාත පලවෙනි ජෛන තීර්තාකුරේ කළ සලකන රුෂබනාත රුෂබනාතගේ ඉද ලබි කාල් මාක්ස් දක්වා හරි ඩැරීඩා දක්වා ලකාන් දක්වා. අබි ගත්තොත් එතකොට මේ කට්ටි ඔක්කෝම කියලතියෙනන සමාජයට අයහපත් දර්ශනද චින්තන මාර්ක නෑ හැම එක්ක ෙනම එකඒක පැත්තෙන් සමාජය වෙන්ුවෙන් යම්කිස්සි ඥාන පුෂ්පයක් පිපෙන්ඩ සලස්සල තියෙනවා. ඉති ඒවා එකකේවා අල්ලගෙන කොටස්වලට බෙදිලා ඇන කොටාගෙන මතවාදහදාගෙන තමන්ගේ විමුක්තිමාර්ගය ආපස්සට ඇදගන්නකඒව මිනිස්සු කරන වැඩ. නිසා ඥානමාර්ගයක් ආහමක්ද බුදුරජණන් වහන්සේ කාලාම සූත්‍රයේ මොන තරම් විවරත්ත අදහසද්‍ය තරිිබත් කරලා තියෙනේ. එතුර ස්වක්කාත කියන වචා නෙමතේරුම ඇවිල්ලා බල ල බලන්න බලගෙන බලව ඇල් බලන්ඩ. ඉදි මේ. එව බලවක වහමනැ බලන්නෙමන තුෝක එපා කියන ජනතාවක් ඒධර්මය විශ්වාස කරනාය තුළේ ඉන්නවඕනගේ ආදාහන ග්‍රාහිත්වයට යාමක්. බුදුරාණන් වහන්සේ හරිම ප්‍රගතිශවීල්ලි එතකොට එකමත් මේ කහලවල තිබුණා මේ බුදුහාමුදුරන්ගේ දහමටයි දර්ශනයක්යන්නේ කියලා. මේමගේ දවල් හරි මාරුවයි පැදිි කල ද දෙන්න මුදේ මහත්මැ කියලා තිෙෙන ස්ෝක්‍රට ස්කෙ තින දර්ශනයක් ලේටෝගත් තියන දර්ශනයක් ඒවට කියනෙ දර්ශන කියලා ඉති ඇයි බුදු හාමුදුරන්ගේ මේ තරම් වටිනාදට දර්ශනයක් කියන්නේ කියලා. ඉතින් දර්ශනයක් ැනෙ දැක්මක්. සබබේ සංකාරා අනිච්චාත කියල කියන්නේ දැක්මක් එතකට එහම නං දර්ශනගැනෙ දැක්මක්. බදුරාන් වහන්සේ දර්ශනය ඒ කියලා අපි දන්නඕනේ දුක දුක ඇතිවීමට හේතුව දුක නැතිකිරීමේ මාර්ගය දුක නැතිකිරීම අි පියවර ගණනාවක්කයිති එ නිසා අපි මෙසියලු දැනෑටම කියන්නේ අපි මේවා කරන්නේ සමාජ හිතකාමයාකාරයට මිසක් ගැටුම් හැදාගන්ඩ බෙදෙන්ඩ ඔබතුමාලා ධනාත්මකව නොවන කියන කිසි දෙකට අපි ප්‍රතිචර්දක් වන්නෙ නෑමගද අපේ අපේක්ෂාව එක නොය නිසා හරි අපි රාමේකටය ප්‍රෘතිරමෙන් පසුව නැවතත් අපි අන්න බිඩට හිස්ටි සමග